බුදුසිරිපා පහසලත් මහියංගන පුදබිමේ රෝපිත ශ්‍රී මහා බෝධිශාඛාවෙන් හටගත් එක් අංකුරයක් එක්තරා අතීත යුගයක සියනෑ කෝරළේට වැඩම කරවීමේ පුවතින් තමයි බෝධිතලාව හෙවත් බෝතලේ ගම උපදින්නේ. එදා මහරජුගේ අනුග්‍රහයෙන් කුල 18ක් සමග රැගෙන එන මේ ශ්‍රී මහා බෝධි අංකුරය භාරව සිටින ප්‍රධාන සේනාධි නායකයා තමයි බෝතලේ සේනානායක පරපුරේ ආරම්භක සේනානායක මීමුත්තා වන්නේ. දීර්ඝ ඉතිහාසයකට නැකම් කියන බෝතලේ සේනානායකවරුන්ගේ මධ්‍යස්ථානය වූයේ බෝතලේ වලව්වයි. බ්‍රිතාන්‍ය යුගයේ බලවත් වූ වෙළඳ ආර්ථිකයේ විශාල පොල්වතුවල හා මිනිරන් පතල්වල හිමිකරුවෙකි ඉඩම් හිමි මුදලිඳු ස්පේට සේනානායක. ඔහුට පුතුන් තිදෙනෙක් සිටි අතර කොප්පරා සහ මිනිරන් අපනයන ව්‍යාපාරය කොළඹ සිට බලාකියාගත් වැඩිමලා වූ දොන් චාල්ස් කොළඹ ජෝන් විය. ලන්ඩනයේ අධ්‍යාපනික කීර්තිය ලබා පැමිණි මද්දුමයා හෙවත් එෆ්.ආර්. සේනානායක ලන්ඩන් ජෝන් විය. සුරංගනා කතාවක එන දඟකාර නාහෙට අහන්නැති බාලයා වූයේ ඩී.එස්. ඔහු ගණිතය වෙනුවට මල්ලව පොරයද, පන්තියේදී හෙමින් ෂේක්ස්පියර් කියවනු වෙනුවට වේගෙන් අශ්වයින් පැදයාමටද වඩාත් කැමති විය. කැලේ වෙල්ලෙලියේ තරුණයින් සමග රස්තියාදුවේ ගිය හෙයින් ඔහුගේ පියාට ඔහු කැලෑ ජෝන් නම් විය. බ්‍රිතාන්‍යයන්ගෙන් අපේ රටට නිදහස ලබා ගැනීමේ සටනේ මුල් අදියර ඇරඹෙන්නේ අමාත්‍යප ව්‍යාපාරයෙන්. තරුණ ඩී.එස්. ද අමාත්‍යප ව්‍යාපාරයේ වැඩ කරමින් මහජනයා අතරට යනවා. 1912 ජූලි 14 වෙනිදා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඇරඹෙන අමාත්‍යප ව්‍යාපාරයේ පළමු රැස්වීමේ මුලසුන දරන්නේ ඩී.එස්. ගේ පියාවන දොන් ස්පේටර් සේනානායකයි. ආරම්භක ලේකම් වූයේ මහාචාර්ය ගුණපාල මලලසේකර. ඩී.එස්. ඔහුට වයස අවුරුදු 26 වෙද්දී මොලි දුනුයිල සමග විවාහ වෙනවා. ඇය මහනුවර යුගයේ සෙනරත් රජුගේ පරපුරෙන් පැවතෙන කුලකාන්තාවක්. එම විවාහයෙන් ඔවුන්ට ඩඩ්ලි සහ රොබට් යනුවෙන් පුතුන් දෙදෙනෙකු බිහි වෙනවා. 1915 ඇතිවන සිංහල මුස්ලිම් කෝලාහලයට අමාත්‍යප ව්‍යාපාරයේ කිසිම සම්බන්ධයක් නැතත් හිතුවක්කාර ඉංග්‍රීසි ආණ්ඩුව අමාත්‍යප ව්‍යාපාරයේ නායකයන් සිරභාරයට ගනිද්දී තරුණ ඩී.එස්. තම සහෝදරයාත් සමග එකට හිරබත් කනවා. කැරල්ලට සම්බන්ධ නැතත් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව ලාංකික ජනයා එක්සත් කිරීමේ වෑයමටයි ඒ දඬුවම ලැබුණේ. බ්‍රිතාන්‍යයන් බලාපොරොත්තු වුණේ එෆ්.ආර්. ගේ සහ ඩී.එස්. ගේ කටට මුඛවාදම් දැමීමයි. එෆ්.ආර්. සේනානායකගේ ආශිර්වාදයෙන් 1924 ඩී.එස්. මීගමු ආසනයෙන් ව්‍යවස්ථාදායක මණ්ඩලයට තේරීපත් වුණේ. 1926 සිදු තම සොයුරු එෆ්.ආර්. සේනානායකගේ අකල් වියෝවත් සමග දිනාගන්නට මුළු මහත් ලෝකයක්ම ඉතිරි වී ඇති බව ටී.එස්. සේනානායක හට වැටහී ගියේය. අනුක්‍රමයෙන් ජාතික ව්‍යාපාරයේ පෙරමුණටම පැමිණි එතුමා එහි නායකත්වයටද පැමිණියේය. ශ්‍රීමත් බාරොන් ජයතිලක හා ඩී.එස්. සේනානායක දෙපළ මෙලෙස දේශපාලන භූමියේ අනභිභවනීය දෙදෙනා බවට පත්වුණේය. බ්‍රිතාන්‍යයන් සමග නිදහස පතා අරගල කරමු වෙනුවට වෙනත් උපාය මාර්ගයන් අනුගමනය කිරීම නිසා
බ්‍රිතාන්‍ය විරෝධීන්ගේ දැඩි විවේචනයටද මුහුණ පෑවේ. 1941 වන විට DS සේනානායක මහතාගේ දුරදක්නා නුවණට පෙනී ගිය කාරණාවක් තිබුණේ. එනම් 1941 දෙසැම්බරයේදී ජපානය යුද්ධ ප්‍රකාශ කරන විට බ්‍රිතාන්‍ය හා මිත්‍රපාක්ෂිකයින්ට මේ රටේ සහය ලබා දීම ඔහු දුටුවේ හුදු ඒකාධිපති වියරූකට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදයට ආධාර කිරීමක් ලෙස පමණක්ම නොවේ. මේ බියකරු යුද්ධයෙන් පසුව ඉන්දියාවද නිදහස් සටනේ යෙදෙද්දී බ්‍රිතාන්‍යයට තම අධිරාජ්‍ය පවත්වාගෙන යාම දේශපාලන හා ආර්ථික වශයෙන් අතිශය වෙහෙසකර වූත් අසීර වූත් හාරයක් විය හැකි බවයි. DS සේනානායකගේ එම දුරදක්නා නුවණේ මහිමය පසුව එලෙසින්ම තහවුරු විය. ශ්‍රී ලංකාවේ නිදහසේ නිර්මාතෘවරයා DS සේනානායක මහතායි. නිදහස ලබා ගැනීම සඳහා ඔහු අනුගමනය කළ ක්‍රියා පරිපාටිය අපේ අසල්වාසී ජාතීන් අනුගමනය කළ ප්‍රතිපත්තිවලින් වෙනස් වුණේය. එනමුත් අපට ලැබුණු නිදහස ඔවුන් දිනාගත් නිදහසට වඩා අඩු හෝ දෙවැනි වූ හෝ නිදහසක් වුණේ නැත. කිසිදු බාධාවකින් තොරව බ්‍රිතාන්‍ය යුද කඳවුරු ලංකාවෙන් ඉවත් කිරීමට හැකිවීමෙනුත් ඊටත් පසුව ලංකාව ජනරජයක් කිරීමට හැකිවීමෙනුත් ඔහුගේ විරුද්ධවාදීන්ම මේ බව සනාථ කළේය. සැබවින්ම ඒ වන විටත් ලංකාවේ සංවර්ධනය වූ දේශපාලන පරිසරයක් තිබුණේ. සර්වජන ඡන්දයෙන් තේරීපත් වන ව්‍යවස්ථාදායක මණ්ඩලයක් තිබුණේ. සුවිශේෂ තත්ත්වයක් වූයේ ඩොමිනියන් ඉල්ලීම වෙනුවෙන් විවිධාකාර පක්ෂ හා ජනකොටස් ඒකරාශී කරන්නට ශක්තිය තිබූ ජනනායකයෙකු ලංකාවේ සිටීමයි. එබඳු වාසිදායක තත්ත්වයක් අපේ අසල්වාසී ජාතීන් සතුව තිබුණේ නැත. ඉංග්‍රීසියන්ගෙන් නිදහස ලබා ගැනීමට නම් ජාති කුල ආගම් ભેද අතහැර එකම දජයක් යටතේ එකතු වුණු ලාංකීය ජාතියක් සඳහා වූ දේශපාලන පක්ෂයක අවශ්‍යතාවය DS තේරුම් ගත්තේය. ඒ අරමුණ සඳහා ඔහු පිහිටුවන පක්ෂයට එක්සත් ජාතික පක්ෂය යන නාමය හිමිවන්නේ ඒ ගැඹුරු සහ පළල් අරුත සංකේතවත් කිරීමටයි. 1947 නව ව්‍යවස්ථාව යටතේ මුල්ම මැතිවරණය පැවැත්වීමට පෙර ලංකාවට පූර්ණ නිදහස ලබා දෙන මෙන් DS සේනානායක මහතා යලිත් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේ. ලංකාවට නිදහස ලබා ගැනීමේදී වාමාංශික නායකයන්ගේ අරගලවලට වඩා වෙනස් වූත් බටහිර සරසවි උපාධිධාරී න්‍යායවාදීන්ගේ මතවාදයන්ට වෙනස් වූත් වඩාත් ප්‍රායෝගික සහ උපක්‍රමශීලී කේවල් කිරීමේ ක්‍රමයක් DS ඉදිරියටම ගෙන ගියේ. ඉන්දිය නිදහස පිළිබඳ ප්‍රශ්නය ජූනි මාසයේදී විසුණු බැවින් ලංකාවේ එම ඉල්ලීම ඉටු කරන්නට බ්‍රිතාන්‍ය රජය එකඟ විය. එමගින් අවුරුදු දහස් ගණනකට පසු ලාංකික සියලු ජාතීන් එක් නායකත්වයක සෙවනට රොක්කුණේ. මේ එක්සත් භාවය ඇති වුණේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ග ඔස්සේ ජාතික එකඟතාවයක් ඇති කිරීමෙන්. ජාතිවාදයට සහමුලින්ම විරුද්ධ වෙමින් ජාතික සමගිය තහවුරු කිරීම සඳහා වූ සියලු වෙර දරන්නට පරිසරය මෙයින් සකස් වුණේ. ඒ කාලේ ලංකාවේ සිටි ප්‍රධාන පැලේ දේශපාලනඥයන් අතරින් සුරු ජාතීන්ගේ තත්ත්වය ආරක්ෂා කිරීමට මැදිහත් වුණේ විශේෂයෙන්ම DS නායක. දැන් උදාහරණයක් වශයෙන් එයා මේ පාලනේ බාරගත්තේ 1942 දෙසැම්බර් මාසයේදී. ඇමති මණ්ඩලයේ ප්‍රධාන ඇමතිතුමා වශයෙන් සේවය කළේ එදායින් පස්සේ. ඒ අවස්ථාවේ වෙනකොට හිටියේ සම්පූර්ණ සිංහල ඇමති මණ්ඩලයක්. දැන් එයා කරපු වැඩ කටයුතු අතරින් පළමෙනි පියවර වූයේ අරුණාචල මහදේවා ඇමති මණ්ඩලයට පත් කරගන්න. ටික කාලෙකින් පස්සේ 1948 මැද හරිය වාගේ ද්‍රවිඩ කොංග්‍රස් ද්‍රවිඩ සංගමයේ නායකයෙක් තමගේ කැබිනට් මණ්ඩලයට බඳවා ගත්තා.
සෑම අවස්ථාවකදීම වෑයම් කළේ මේක සුළු ජාතීන්ටත් මේ රටේ අයිතිවාසිකම් තියෙනවා ඒ අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්න ඕනේ පිළිගන්න. එහෙත් සියලු සාධනීය ප්‍රතිඵල තම තමන්ගේ ස්වාර්ථය සඳහා යොදා ගනිමින් දේශපාලන වාසි ලබා ගැනීම අරමුණු කරගත් උන්හට එතුමා අවබෝධ කරගත් සත්‍යය නොපෙනුනේය. එනම් නොමේරුවු ජාතික සමගියක අස්ථාවර භාවයයි. ඩී.එස්. සේනානායකයන්ගේ උපදෙස් හා අවවාද පිටු දැකීමේ ප්‍රතිඵලය වූයේ ජාතිවාදයෙන් බෙදුම්වාදයටත් බෙදුම්වාදයෙන් ත්‍රස්තවාදයටත් ප්‍රජාතන්ත්‍රවාදය ගොදුරු වීමයි. සෝල්බරි කොමිසමේ නිර්දේශවලට අනුව 1948 ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවේ ප්‍රථම අගමැති වුණේ ඩොන් ස්ටීවන් සේනානායකයි. නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති ඩී.එස්.ට ජනතාව පුද කළ සම්මානය වූයේ ජාතියේ පියා යන අභිධානයයි. රටට නිදහස ලැබෙන්නට පෙරාතුව පටන් ලංකාවේ කෘෂිකර්මය නැංවීම පිළිබඳ ගැඹුරින් සිතූ එකම නායකයා ඩී.එස්. ඔහු ලියූ එකම පොත 1935 දී පළ වුණේ Agriculture and Patriotism යන නමින්. මේ පොතේ කියති කියලා තියෙනවා ඒක අදටත් ඔබිනවා. අනික අපිට මේ දේශපාලන ප්‍රශ්නයකුත් නැහැ. මොකද මේ කියලා තියෙනවා අපේ ගොවිය ගැල අස්වද යනකම් ගමන මුදලට නෑ කියලා. ඉතින් අදත් එහෙමයි. මොකද කියන දීල මන් දන්නේ. අනික තා කියලා තියෙනවා ස්ටේට් මාර්කට් බැංක හදන්න කියලා ගොවින්ට අඩු පොලියට ණය දෙන්න. ඒකට මෙන් දැන් කියලානේ ස්ටේට් මාර්කට් බැංක හදාගෙන කොළඹ මිනිස්සු ගවල් ගහන්න. මේ පොතේ තියෙන රදත්ත වෙනවා. මේ පොතේ තියෙන කෙලුවා අපේ ප්‍රශ්නකක් විසඳනවා. 12 සියවස පමණ වන විට චෝල ආක්‍රමණ නිසා බිඳ වැටුණු රජරට මහා වැව් පද්ධතිය ඒ වන විට අලි ඇතුන්ට වගවලසුන්ට නිවහන් වූ ඝන වනාන්තර බවට පත්ව තිබුණා. 1931 කෘෂිකර්ම හා ඉඩම් ඇමති ධූරයට පත් වූ ඩී.එස්.ගේ පළමු පියවර වුණේ රජරට වනගත පුරාණ වැව් පද්ධතිය නැවත ගොඩනැංවීමයි. අවුරුදු 40කට පසුව ඩී.එස්. සේනානායක මහත්මයයි දඩ්ලි සේනානායක මහත්මයයි සීපිඩිසිල්ල මහත්මයා උප විසාපතිතුමා මෙහාට ආවා. වාක්‍රම සමුද්‍ර ආරම්භ කරන කාලේ වැඩ බලන්න යුද්ධය වුණා වහාම ප්‍රථම වරණ ට්‍රැක්ටර් පාච්චි කරුවේ ප්‍රථම වරට බුල්ඩෝසර්ස් පාවිච්චි කරුවේ. ඩී.එස්. සේනානායක මහතා කලාවේ වාරි වැඩ අවසන් කළා. මම ප්‍රාක්‍රම සමුද්‍රය හදන්න ඕනේ කියලා අපිව ගෙනිච්චා අංගමැඩිල්ලේ අමුණට යනකම් පයින් ගියේ. ඩී.එස්. සේනානායක මහත්මයා ඔක්කොම වැව හැදුවා. එතුමාගේ මරණයෙන් ප්‍රථම කලාවේව රක්ෂාදුව මරළුවව නිසාවව නුවරවව කවුඩුල්ල අන්තලේ රාක්‍රම සමුද්‍ර ඉන්නෙරිය ඉරතලේ හැම වයක්ම හැදුවා. යම් දවසක් අපි සමග රාක්‍රම සමුද්‍ර දෙස බලා එතුමා කිව්වා දැන් මේ පළාතේ අවුරුදු දෙකක් ඉඩෝරයක් තියෙනවා. ඔක්කොම වේලෙලා තිබුණ කුඹුරු නමුත් මාවෙලි ගඟ ගමන් කොන්න වතුර පිරිලා එරිද අපිට යම් දවසක මාවෙලි ගඟේ වතුර පාවිච්චි කරන්න මේ ඉඳලා තියෙන වැව් පුරවන්න කියලා ඒතුමා ප්‍රකාශ කෙරුවා. නැගෙනහිර පළාතේ දිගාමඩුල්ලෙහිවත් අම්පාර ප්‍රදේශයට නව ලෝකයක් උදා වුණේ ඩී.එස්. ගල්ලොය හරස්කොට
ඉංගිනියා ගලාසල විශාල වැව්වැම්මක් බැඳ පරාක්‍රම සමුද්‍රයෙන් සතර ගුණයක් පමණ විශාල වූ සේනානායක සමුද්‍රයේ ඉදිකිරීම ඔස්සේ. අපට ඉඩම් දුන්න පදවේ පදිංචෙන්නේ කියලා. පස්සේ අපි ගිහිල්ල පදිංචුණා. මට තකල් දන්තරකුත් හම්බ වුණා. ඉතින් ඉල්ල බැලුවම අන්තිම වනාන්තරයේ පැත්තේ. ඉතින් මට දැන් ළමයි අර දෙනෙකුත් ඉන්නවා. ඉතින් පස්සේ මම උන්වහන්සේ හම්බෙලා කිව්වා මෙහෙ ඉන්න බෑ යන්න නෑ. මොන යමක්ද මේ මේ උඹලා ජාතික සේවකට මෙහට ගෙනාවේ මේ ඒ නිසා මෙහෙ ඉන්න ඕනේ. ඒ වගේනේ අපිට දැන් තමයි ආගේ තේරෙන්නේ. මම ඒගොල්ලන්ට එහෙටන් කිව්වා මෙතෙන්දී අපි ජාති සේවයක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. කොහොම නමුත් මා එක්ක හිතින් ඉල්ලා හිටන් මේක කටයුතු කරලා හිටා කරුවොත් මේක අපි ජාතියේ සේවයක් කරන එකයි කියලා හිටන් කියපුවාම ඒ සියලු දෙනා කිව්වා බඩිකින්නේවත් ඉඳලා හිටන් අපි කටයුතු කරනවා කියලා හිටන්. ඒක නිසා මේ දැන් ඉන්න ලොඩු ටික වෙන්න පුළුවනි ශරීරය දිහා බැලුවොත් ඒකන මොකද ජාතික වීරයෝ ජාතිය නගවපු ආර්ථික තත්ත්වයේ දිනු කරන්ට දිනු සමුන්නාසලා කවුරුත් මෙතන සැප ඉන්න වෙලාවේදී මල් පූජා කරන් සෑහෙන ඒගොල්ලන්ව මතක් කරගෙන මේ තරම් සේවයක් කරුවයි කියලා හිතර අරගෙන ඒ වෙලාවේදී කිව්වේ නෑ කොයි වෙලාවකවත් මං ආ වෙලාවකට මේක ඕනෑ කියපුවාම මෙහෙම කරමු කියපුවාම ලෑස්තිනේ කරන්ට කියලා හිතන් ඒ වෙලාවේදී මං මෙතෙන්දි මෑද හිනං හම්බෙන උදවිය කියන්නේ නෑ මට මගේ බට මේක ඕනෑ අරක ඕනෑ කියලා හිතන් ඒගොල්ලෝ කියන්නේ මොකද්ද අපෙන් මොනවද ජාති සේවයට ඕනෑ ජාතිය සේවය කරන්ට ලෑස්තිලා නම් කටයුතු කරපු නිසා තමයි මේ තරම් උඩට කටයුතු කරන්න යෙදුනේ. තමුන්නාසලා කල්පනා කරලා බලන්ට ඒ වෙලාවේදී ඒ මහත්තුරුන්ට විතරක් නෙවෙයි වෙන එකත්යා මේ කටයුතු කරන මටවත් මං ඇමති කෙනෙක් වුණාට මොකද වෙන එකත්යා මට මෙතෙන්ට ආහම ඉන්ජතිරු බංගලාවනුත් තානං කොල්ලට මාව එලෙව්වා. DS ඔහුගේ කෙටි කාලය තුළ මේ රටට එවකට සිතාගත නොහැකි ජයග්‍රහණ රාශියක් උදා කර දුන්නා. කංකසන්තුරේ සිමෙන්ති කම්හල, හිඟුරාණේ සීනි කම්හල, වාලච්චේනේ කඩදාසි කම්හල, ලක්ෂපාන ජලවිදුලි බලාගාරය එයින් කිහිපයක් පමණයි. 1952 මාර්තු 22 දින උදා වූයේය. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය DS සේනානායක මහතාගේ සුපුරුදු දිනචරියාවට අනුව ගාලු මෝදර පිටියේ අසුන් පැද යාමේ උද්‍යෝගයෙන් එතුමා එහි ගියේය. වෙනදා තම සීයා සමග අසුන් පැද යාමට යන දේවීන්ද සේනානායක මුණුබුරාට එදා සීයා කැටුව යන්නට බැරි විය. මට වාහනේ වුණා. මං ගියේ යන බැරුණා. මම ඉස්කෝලේ මේ විභාගය තිබුණා. ඒක ලියන ගමන් මට ආනන්දේ මේ බැටර වැල්ල බැටර නැල්ල කියලා බැටර අසපිට වැල්ල කියලා. ඒ 10ට 10 මම මතක තියෙනවා මට මතක තියෙනවා 10ට 10 වගේ ඇති. පරිල එනකොට එයා මේ ඉස්පිරාලේ කියලා. පස්සේ කෙලිම ඒ වාහනේම මං ගියා සෙන්සස් පෙරේ හිටිය සෙන්සස් උඩට හිටියේ. යනකොට අමාරු හුස්ම ගන්නවා. මට මතකයි මෙයා කියනවා මේ සල්විහාරේ කියනවා IGP බෙල්ලුට ආසිය බෙල්ලුට වැටිලා පෙන්නුනා කියලා. ඔය අද කියන කතාවේ බොරු. කිසිවෙකුත් නොසිතූ මොහොතක එම ඛේද වාචකයේ සිදු වූයේ මුළු රටම කම්පාවට පත් කරමින්. අග්‍රාමාත්‍ය DS සේනානායකගේ වියෝගය ලංකා පාර්ලිමේන්තුවද කම්පනයට පත් කළේය. ඔහුගේ අකල් මරණය සම්බන්ධයෙන් කම්පාවට පත් වූ සමකාලීන දේශපාලනඥයින් ඔහු පිළිබඳ ශෝකය පළ කළේ අවංකවමයි. සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය NM පෙරේරා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක SWR දී බණ්ඩාරනායක මහතා, ඔහුගේ ප්‍රබල විරුද්ධවාදීන් වුවත් ඔවුන් හදවතින්ම එදා දුක් වුණා. දිවංගත අග්‍රාමාත්‍ය DS සේනානායක මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළ කිරීමේ යෝජනාවේදී NM පෙරේරා මහතා කිව්වේ මෙහෙමයි. මන්ත්‍රී මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් නොහු සතු නිපුණු බව, විචක්ෂණ බව ඇදහිය නොහැකි තරම්. ඇත්තෙන්ම
ඔහුගේ ජීවිතයේ මුල් යුගය සිහිපත් කරද්දී මේ තත්ත්වය විශිෂ්ට ජයග්‍රහණයක්. අන් අය පැකිලෙමින් වටහා ගැනීමට වෙර දරමින් සිටින විට ඔහු වහා අවබෝධ කරගනිමින් ග්‍රහණය කර ගැනීමට සමත් වෙයි. අන් අය වඩාත් උගත් විය හැකි. නමුත් ඔහු වඩාත් දැනුමැති විය. විවාදකෙකු වශයෙන් ඔහු දිවයිනේ සිටි ඕනෑම දක්ෂකු හා සම විය. ඔහු ගාම්භීර භාෂාවක් භාවිත නොකළා විය හැකිය. ඔහුගේ වහර සදොස් වූවා විය හැකිය. එහෙත් ඔහුගේ ක්ෂණික වටහා ගැනීමේ ශක්තිය ප්‍රශංසනීය විය. ප්‍රතිවාදියාගේ දුර්වලස්ථානය ක්ෂණයෙන් ග්‍රහණය කොට විවාදයකින් මතුවේ මේ කලාව ඔහු හොඳින් දැන සිටියේය. එක්දහස් නමසේ 1924 සිට ව්‍යවස්ථාදායක මණ්ඩල සාමාජිකයකු ලෙසද, 1931 සිට ඇමතිවරයකු ලෙසද, 1942 සිට සභා නායක ලෙසද, දෙවන ලෝක යුද සමයේදී ලංකා යුද්ධ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද, 1948 සිට ලංකා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා ලෙසද ක්‍රියා කළ ඩී.එස්. සේනානායක මහතා ආසියාවේ අලුතින් නිදහස ලත් රටවල සිටි වඩාත් පළපුරුදුම නායකයා විය. ඔහුලත් අත්දැකීම් අන් කිසිවෙකු විඳ තිබුණේ නැත. මේ කාලයේදී මේ ලංකාව නිදහස ලැබිච්ච වෙලාවේදී අපි සියලු දෙනාම සිංහල ද්‍රවිඩ මරක්කල ගන්දේසි සහ ලංකාව උරුමකයන කවුරු එක්සත් වී එක සහෝදර ප්‍රේමී එක බැම්මෙන් බැඳී අපි ධෛර්යය දා අපේ රටේ අපේ ජාතිය අපේ මනුෂ්‍යයන්ගේ දියුණුව වැඩි කරගන්න විතර ගමු. අපි කල්පනා කරගන්න ඕන අපි මේ ලංකාව දියුණු කරගන්න ඕන නම් අපි සියලු දෙනාම එක අවාගේ ජාති භේදයක් කුල භේදයක් ආගම් භේදයක් නැතුව සහෝදර ප්‍රේමෙන් එක ජනය හැටියට ක්‍රියා කරන්න සිදුර ගම්මු. තරුණාසලාගේ ආධාරය තියෙනවා නම් මං විශ්වාස කරනවා වැඩි කල් යන්ත ඉස්සරලා අපේ රට දියුණු රටක් හැටියට බොහොම දියුණු හැටියට කටයුතු කරගන්න පුළුවන් වේ. ඩී.එස්. සේනානායකයන්ගේ නූතන අභිලාෂය මුදුන් පමණුවාලීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මේ යුගයේ ජීවත්වන සියලු දෙනාගේ වගකීම හා යුතුකමයි. ඩී.එස්. සේනානායකයන්ට අද දවසේ කළ හැකි මහඟුතම උපහාරයද එයයි.